මැදිරියට වැඩමවා සිටින ශාස්ත්‍රපති පූජපාද සගම අනෝමදස්සී අපේ හාමුදුරන් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගෙන සාදුහනින් ආරාධනා කරමු ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තුට්ටි පරමං ධනං තීති ඉරිදා සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන එවගේම ශ්‍රවණය කරමින් සිටින පින්වත් හැමදෙනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දවසෙත් නෙත් FM ඔස්සේ ඔබ හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ විවේකී දවස තුල ඉතාමත් ශ්‍රද්ධා සිතින් යුක්තව ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා මේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගන්නට, ධර්ම අවබෝධය ලබාගන්නට, දහම් දැනුම ලබාගන්නට. පින්වත්නි, අද සිත්නෙත් අසපුව ධර්ම දේශනාව සඳහා දායකත්වය සපයන ඒ පින්වතුන් පිළිබඳව සඳහන් කළොත්, පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවට ඉතාමත් සද්ධා සිතින් පිනති දායකත්වය සපයන්නේ අංක 231 දීගවාපිය නිවසේ පදිංචි ඒ ප්‍රේමචන්ද්‍ර කුලරත්න මහත්මා, ඒ වගේම තමයි BH යසවති මහත්මිය සහ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එම පින්වතුන්ගේ පින්බර දායකත්වයෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ප්‍රකාශයක් තුලිනුත්, එවැගේම තමයි උන්වහන්සේගේ විශිෂ්ට දේශනාවක් තුලිනුත් අද දවසෙත් අපි බලාපොරොත්තු වෙනවා සිත්නෙත් අසපුව ධර්ම දේශනාව ආරම්භ කරන්නට. ඒ උන්වහන්සේගේ විශිෂ්ට ප්‍රකාශය තමයි, විශිෂ්ට දේශනාව තමයි පින්වත්නි, ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මේක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්. අපේ පින්වතුන් අහලා තියෙනවා. ඒ වගේම තමයි දැකලා තියෙනවා. ඒ වගේම තමයි මතකේ තියෙන විශේෂ ප්‍රකාශයක්. පින්වත්නි, මේක ධර්ම පත්‍රිකා තුල අතින්නත යන, ඒ වගේම තමයි වාහනයක ගියත් ඇස ගැටෙන මානියේ දර්ශනීය වන, ඒ වගේම තමයි ලොකු කුඩා හැම දිනාටම හොඳට මතකේ තියෙන පාඩය. ධර්මයේ රකින්නා ධර්මයේ විසින් රකින්නු ලැබේ. ඒක තමයි සිංහල අර්ථය. එතකොට පින්වතුනි, ධර්මයේ රකින්නා ධර්මයේ විසින් රකින්නු ලැබේ කියලා කියද්දී යම් දෙයකින් රැකෙන්න නම් පින්වතුනි ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. යමකින් රැකෙන්න නම් අවබෝධයක් තියෙන්න ඕන, දැනගැනීමක් තියෙන්න ඕන, හොඳ දැනුමක් තියෙන්න ඕන. පින්වත්නි, යම් කිසි කෙනෙක්
ගඟකින් පීනලා එතරට යන්ට අවශ්‍ය වෙනවා යාට. ගඟකින් පීනලා මෙතර සිට එතරට යන්ට අවශ්‍ය වෙනවා. එම අවශ්‍ය වුණහම ඒ එතරට යන්ට කල්පනා කරන කෙනාට පුළුවන්කමක් තියෙන්න ඕන පිහිනුම් ශිල්පය. එයාට පීනන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන. පෙන්වත්නි, පීන ගන්න බැරි නම් පිහිනුම් ශිල්පය දන්නේ නැත්නම් එයා දියේ ගිලලා මැරෙනවා. එයා දියේ ගිලිනවා. පීනන්න පුළුවන් කෙනෙකුට තමයි මේ ගඟෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයත් එහෙමයි. ධර්මයේ නැමැති දැනුම අවබෝධයේ තිබුණොත් තමයි ධර්මී හැසිරෙන්න පුළුවන්. තව උදාහරණයක් අරන් බලමු. පින්වත්නි, යමෙකුට රියදුරු අසුනක් දෙනවා රිය පදවන්ට බැරි කෙනෙකුට, මේ රියදුරු අසුනේ වාඩි වෙලා ගමනාන්තය දක්වා යන්න කියලා. එයා සුක්කානම කරකවන හැටි, වාහනය පණ ගන්නන හැටි මේ කිසි දෙයක් දන්නේ නැහැ. තිරිංග ඒවා පිළිබඳ අවබෝධයක් නැහැ. පින්වත්නි, එහෙම කෙනෙක් කොහොමද ඒ වාහනේ අරන් යන්නේ? කොහොමද එයා ඒ වාහනේ පදවන්නේ? ඒක ක්‍රියාත්මක කරන්න දන්නේ නැත්නම්. එතකොට එයා කුමන ක්‍රමෙන් හරි ඒක ක්‍රියාත්මක කරගෙන අරන් ගියොත් එහෙම සමහර විට අනතුරක් වෙන්න පුළුවන්. එනිසා එයා සමහර විට හැප්පිලා මැරෙන්න පුළුවන්. පින්වත්නි, ධර්මයත් ඒ වගේ. ධර්මයේ දැනගත්තොත් තමයි ධර්මයට අනුව හැසිරෙන්න පුළුවන්. ධර්මය දැනගෙන ධර්ම මාර්ගේ ගමන් කරොත් තමයි ධර්මයට අනුව හැසිරෙන්න පුළුවන්. දැන් ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා මේ ධර්මයේ විසින් රකින්න ලැබෙයි කිව්වහම නිකන් දෙවි කෙනෙක් වගේ අදෘශ්‍යමාන බලවේගයකින් අපිට නිකන් ආරක්ෂාවක් සපයලා දෙනවා වගේ චෛතසික එන්න පුළුවන්. එංගතුනි, එහෙම ගන්න නෙවෙයි. මේ ධර්මයේ විසින් රකින්න ලැබෙයි කියන්නේ කර්මයේ සහ කර්ම ඵලයේ පිළිබඳව කතා කරන උතුම් සංකල්පය. කර්මයේ සහ කර්ම ඵලයේ. කර්මයේ සහ කර්ම ඵලය සම්බන්ධ කරගත්ත උතුම් ප්‍රකාශය. හොඳ දේවල් කරොත් ලැබෙන්නේ හොඳ ප්‍රතිඵල. යාදිසං වපතේ බීජං තා දිසං හරතේ ඵලං කල්යාණකාරි කල්යාණං පාපකාරීච පාපකං. එකත් හරි වටින එකක්. යාදිසං වපතේ බීජං තා දිසං හරතේ ඵලං. පින්වත්නි, කවදාවත්ම වී වපුරලා මුං නෙලන්ට බෑ. මුං වපුරලා තල නෙලන්ට බෑ. කොස් ගහක් හදලා දෙල් කඩන්න බෑ. දෙල් ගහක් හදලා පොල් කඩන්නත් බෑ. අනුරූපවයි පිංගුතුනි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේ තමයි කල්යාණකාරි කල්යාණං. හොඳ දේ කරපුවාම, ඒ කියන්නේ ධර්මානුකූල ජීවිතයකට එළඹුණාම ප්‍රතිඵල ලැබෙනවා. පාපකාරීච පාපකං. අයහපත් දේවල් තුල පිංගුතුනි අයහපත් දේවල් ලැබෙන්නේ. ඒක වෙනස් කරන්න, සංශෝධනය කරන්න, ඒකට නව සංකල්ප එකතු කරන්න, ඒක අපිට වෙනස් කරලා වෙනත් විදිහකට කරන්න බෑ පින්වත්නි. ඒකම තමයි ලෝකේ ධර්මතාවය. ඒක සංශෝධනය කරන්න බැරි ධර්මතාව. පාගගෙන ඉන්න බැරි ධර්මතාව, වෙනස් කරන්න බැරි ධර්මතාව. බලන්න පින්වත්නි, ප්‍රාණඝාතය කරේ නැත්තම් ප්‍රාණඝාතය නොකර ඉඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිත බොහෝම පිවිතුරු වෙනවා. බය නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව පැත්තකින් දිගාසිරි සම්පත් ලැබෙනවා. ඒව පිං මහිම. අබේදානිය දීපුවාම ප්‍රාණඝාතය නොකර ඒව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන පාඩය නිවැරදිව ජීවිතයට සම්බන්ධ කරගන්න නම් හරියටම ධර්මයේ දැනගන්නම වෙනවා. ධර්මයේ දැනගත්තොත් තමයි ඔබට පුළුවන් ධර්ම මාර්ගයේ හැසිරෙන්න. ඒ නිසා මේ වෙලාවේ සූදානම් වෙන්නේ ධර්මයේ දැනගන්න. ධර්මයේ දැනගෙන දැනගත්තට විතරක් මදි පින්වත්නි. අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගන්න නම් අහපු දේ නැවත හිතන්න ඕන. අහනවා කියන්නේ එකක්, ඒ වගේම හිතනවා කියන්නේ තව එකක්. මේ අහපු එක නැවත පින්වතුනි අපි හිතන්න ඕනේ. ඒ මොකද දැනගන්නවා කියලා වචනෙකුත් තියෙනවා, අවබෝධ කරගන්නවා කියලා වචනෙකුත් තියෙනවා මේ ලෝකේ.
සමහරව දැනගන්න පුළුවන්. දැනුම පින්වතුනි හුදු අපේ මොළේ හා සම්බන්ධච්ච දෙයක්. දැනුම කියන එක තාවකාලිකයි. අවබෝධය කියන එක තාවකාලික නෑ. ඒක පින්වතුනි බුද්ධියත් එක්ක සම්බන්ධච්ච දෙයක්. එනිසා මේ වෙලාවේ ඔබේ දැනුමත් අවබෝධයත් වඩා වර්ධනය කරනු පිණිස අද දවසේත් සිත් නෙත් අසපුව ධර්මදේශනාව සිද්ධ කරන වෙලාව. එනිසා ඔබේ ප්‍රඥාව, ඔබේ අවබෝධය, ඔබේ පින් බර සිතුවිලි වඩා වර්ධනය වේවා කියන සිතින් යුක්තව ධර්මදේශනාව තවදුරටත් අපි ශ්‍රවණය කරමු. පින්වත්නි, මම ධර්මදේශනාව පවත්වන්නට මාතෘකා කරගත්ත පින්වතුනි හරි ජනප්‍රිය, එවැගේම ප්‍රසිද්ධ දන්න කියන දහම් පාඨය. ඒ දහම් පාඨය තමයි පින්වතුනි සන්තුට්ටි පරමං ධන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මීට වසර ගණනාවකට කලින් මේ ලෝකේ උතුම්ම ධනිය වෙන්නේ සතුටයි කියලා. සන්තුට්ටි කියන්නේ සතුටට. සතුටින් ඉඳීමයි උතුම්ම ධනිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. පින්වත්නි, ඒක හරි වැදගත් ප්‍රකාශයක්. අපිට මේ ප්‍රකාශය ඇහුණාට අපි හිතපු නැති ප්‍රකාශයක්. අපි මනසින් නැවත නැවත මේ පිළිබඳව විමසපු නැති ප්‍රකාශයක් බොහෝ වෙලාවට. සතුට උතුම් ධනිය. පින්වත්නි, අපි ජීවත් වෙන කාල සීමාවේ උපන් දවසේ ඉඳලා මැරෙනකන් සිද්ධ කරන දේ තමයි සතුට හොයන එක. ඒක තමයි තිරිසං සත්තු කරන්නේත්, දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන්, ප්‍රේතයන්, මේ සෑම කොට්ටාසයක්ම දුකට විරුද්ධයි සැපට කැමති. පින්වත්නි, අපිට අපේ ඇස ගැටෙන ඇසිදිසි මාන ඉන්න පිරිස තමයි මිනිස්සයා. අපි ගනුදෙනු කරන්නේ මිනිසුත් එක්ක. එතකොට මිනිසුන්ගේ සතුට වෙනුවෙන් පින්වතුනි මේ ලෝකේ කොච්චර කැපවීම කරනවද? අපි බලමු පින්වත්නි අපේ ජීවිතය ගැන. අපි මේ සතුටින් ඉන්න ඕන කියලා අහස උසට බලාපොරොත්තු ප්‍රාර්ථනා ඊට පස්සේ පැතුම් නොයෙක් ජාති තියාගෙන ජීවිතය ගත කරද්දී අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් ජීවත් වෙනවා පින්වත්නි අවුරුදු 80ක්. අවුරුදු 80ක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා කාට හරි. ඒ අවුරුදු 80ක් ජීවත් වෙන කෙනාට පින්වත්නි අවුරුදු වල ඉන්නේ 80. අපි හදලා බලමුකෝ දවස් වලින් කොච්චර දවසක්ද පුළුවන් කියලා. පින්වතුනි අවුරුද්දකට දවස් තියෙනවා 365ක්. ඒ 365 ඒවා ජීවත් වෙනවා කියලා කියනවා 80ක්. ඒ කියන්නේ පින්වත්නි හරියටම ගණන් හදලා බැලුවොත් එහෙම මගේ ගණන් හරිනා 29200යි ජීවත් වෙන්න පුළුවා. 29200යි. දැන් ඔබ හිතන්න මේ දැන් එක එක වයස් කාණ්ඩවල අපේ පින්වතුන්නි ධර්මය අහන්නේ. තව මට කොච්චර තියෙනවද දන්නේ නැහැ. මට ජීවත් වෙන්න පුළුවන් තව කොච්චර ප්‍රමාණයක්ද? දැන් ඔබ විවිධ වයස් වලට ජීවත් වෙලා ඇතිනි මේ වෙනකොට. දැන් හිතින් හදාලා බලන්න 80ක් විතර මට පුළුවන් වෙනවා නම් තව මට දවස් කීයක් තියෙනවද? එහෙම නැතුව අපි බලමුකෝ අවුරුදු 100ක් ජීවත් වෙනවයි කියලා. 100ක් ජීවත් වෙනකොට පින්වතුනි 365යි දවස් අවුරුද්දකට 36500යි. බැංකු පොතේ තීරණ වැඩි සල්ලි තියෙනවා. දවසකට රුපියලක් දන් දුන්නත් පින් කරගන්න පුළුවන්. පින්වත්නි 29200ක්, ඒ කියන්නේ අවුරුදු 80ක් ජීවත් වුණොත් ඒ දවස් ගාන සම්පූර්ණයෙන්ම ඔබට දෙන්නේ නැහැ. ඒක ඔබට ඔබට අයිති නැහැ. ඇයි ඒ? ඔබ පින්වතුනි සතුටින් ඉන්න එක දෙකට බෙදන්න සිද්ධ වෙනවා. ඇයි ඒ? ඔබ ගත කරන රාත්‍රී කාලය නිදා ගන්නවා. එතකොට පින්වතුනි
මේ ශරීරයේ ඉන්ද්‍රිය පහක් අක්‍රියයි. ඉන්ද්‍රිය පහක් වැඩ කරන්නේ නැහැ. අක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට ඒ කාල පරාසය තුල ජීවත් වෙනවා කියලා කියන්න බෑ. ඒ කාල පරාසය බෑ. තව කාල පරාසයක් ගන්නවා අපි පුංචි කාලේ අවුරුදු 5ක් විතර. අපිට කන්න බෑ. අපි නාන්න දන්නේ නැහැ. වැටුනොත් නැගිටින්න බෑ. අඬනවා. අඬන්න විතරයි දන්නේ. ඇඳුම් තිබ්බත් එකයි නැතත් එකයි. ලැජ්ජාව කියලා එකක් නැහැ අපිට ඒ කාලේ. පුංචි කාලේ. ඒ කාලේ අම්මලා තාත්තලානේ අපි ජීවත් කරේ වැඩි හිටියෝනේ. ඒ කාලේ ජීවත් වුණා නෙවෙයි. අර කට්ටිය ජීවත් කරා. පෝෂණය කරා. ඒ කාලෙත් අපි අයින් කරනවා. තව කාලයක් තියෙනවා වියපත් වෙන කාලේ පින්වත්නි. එකතන් වෙන කාලේ ව්‍යාධි වලට පත් වෙච්ච කාලේ ජීවිතේ අවසන් භාගය. නැගිට්ටොත් ඉඳ ගන්න බෑ. ඉඳගත්තුත් නැගිටින්න බෑ. හන්දි පුපුරු ගහනවා කියනවා. ඇවිලෙනවා කියනවා. දැවිල්ල කියනවා. හන්දිපත් අමාරුව. අපිට අපේ ශරීරයේ වාරු නැහැ. එම කාල පරාසයේ පින්වත්නි අපි ජීවත් වෙනවා නෙවෙයි. අපිම අපේ ජීවිතය ජීවත් කරවගෙන යනවා පින්වත්නි. අනපේ ස්වභාවය. ඒ අතරතුරේ තවත් මෙහාට අවිල්ල බලනකොට අපේ ජීවිතය අපිට හම්බ වෙනවා කරදර එනවා. බාධක නොඑක් නොඑක් අසනීප හැදෙනවා. නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. දරුවන්ගේ වැඩ, සැමියාගේ වැඩ, බිරිඳගේ වැඩ නොඑක් જાති. පින්වත්නි ඇත්තටම හිතලා බැලුවොත් මේවා බෙදලා 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 බලන්න පින්වත්නි මිනිස්සෙක් ජීවත් වෙලා තියෙන්නේ හරියට සැපතින් සතුටින් යම්කිසි බාධකයක් පීඩාවක් නැතුව හරියටම සතියක් විතර සතියක් දෙකක් වගේ පුංචි කාලයක් දවස් 10ක් වගේ දවස් වලින් ගත්තොත් අර 365 එහෙම නැත්නම් 29200 මේක කොච්චර දුරට බෙදන්න සිද්ධ වෙනවද විවිධ කුලකවලට. ඒ නිසා පින්වත්නි ඒ කාල පරාසය තමයි අපි සතුට හොයන්නේ. ඒ සතුට හොයන අපිට පොදු වෙච්ච කාරණා ටිකක් තියෙනවා. පින්වත්නි ඒකට මම මේ වෙලාවේ කියන්නම් අකුරු හතරේ පාඩම කියලා. අකුරු හතරේ පාඩම. අපි හැම දිනාටම පොදුයි. බණ කියන මටත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත් මේ අකුරු හතරේ පාඩම හරිය පොදු එකක්. එකක් තමයි ඉපදීම. අකුරු කීයද? හතරයි. ලංවීම අකුරු හතරයි. වෙන්වීම අකුරු හතරයි. ලතවීම අකුරු හතරයි. ආදරය අකුරු හතරයි. විවාහය අකුරු හතරයි. මරණය අකුරු හතරයි. මේ හැම දෙයකටම අපි කියනවා ජීවිතය කියලා. ඒකටත් අකුරු හතරයි. අකුරු හතරේ පාඩම. තව මේකට ගොඩාක් එකතු කරගන්න පුළුවන්. අකුරු හතරක් තියෙන අපේ ජීවිතයේ අපිට පොදු වෙච්ච ඒවා මේ කෙටියෙන් සඳහන් කළේ. ඔබට ඒ ගැන අවධානය යොමු කරගන්න. පින්වත්නි අකුරු හතර ගණන් පාඩම. ගණන් මත තමයි පිඟුතුනි මේ අපේ ජීවිතයේ සමහර තැන්වල තීරණය වෙලා තිබෙන්නේ. අපේ ගණන් මත තමයි අපේ ජීවිතයේ තීරණය වෙන්නේ. ඉපදෙනකොටම අපේ ගණන් වලින් තමයි ජීවිතේ පටන් ගන්න පිඟුත්. ඉපදෙනකොටම අපි විදිච්ච වෙලාව ලියන්නේ ඉලක්කම් වලින්. ඉපදුනච්ච දවසේ ලියන්නේත් ඉලක්කම් වලින්. අකුරෙනුත් ලියනවා. ඒත් ඉලක්කම්ම තමයි. ඒව ගණන්. ඒ වගේම තමයි එතනින් පස්සේ අපේ ජීවිතයේ හැම දෙයකටම ඉලක්කම් ඕන පින්වත්. ඉලක්කම් ඕන. ඉලක්කම් නැති ජීවිතයක් නැහැ. ඉලක්කම් අවශ්‍යයි. ඒ නිසා ඉලක්කම් මත ජීවත් වෙනකොට පින්වත්නි ඉලක්කම් මතම ජීවිතේ අපි හොයනකොට අපේ සතුට නැති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ඉලක්කම් මත සතුට හොයන සතුටෙන් ඉන්න කල්පනා කරන සතුට ඕනමයි කියන මිනිස්සුන්ට කාම භෝගී ජනතාවට සමයෙන් සමයන් සමයෙන් සමයට කාලයෙන් කාලං කාලයෙන් කාලයට වර්ධනය කරගන්න එකතු කරගන්න ලබා ගන්න ඕන සැපයන් හතරක් දේශනා කරනවා. සැපයන් හතරක් අනාථ පිණ්ඩික සිරිතුමාටයි මේක දේශනා කරන්නේ. ඒ සූත්‍රය තමයි පිංගතුනි අනන සූත්‍රය. අනන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වපු කාරණා ඔබ දන්න කාරණා හරි ප්‍රසිද්ධ
සහ දේශනාවල නිතර මෙහෙන කාරණා හතරක්. එකක් තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා සතුටින් ඉන්න ඕන නම් අත්ති සුඛං යමක් තියෙන්න ඕන. ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන නිවාස බිරිඳක් දරුවෙක් ඉන්න ඕන. එතකොට ඒකට කියනවා අත්ති සුඛං තියනවා කියලා සපතක්. අනිතව භෝග සුඛං එම දේවල් දැහැමිය උපයලා දැහැමින් උපයා ගත්ත නිසා පරිභෝග කරන්න පුළුවන් වටපිටාවක් මනසක් තියෙන්නට ඕන. පරිභෝග කරන්න පුළුවන් වෙන්න ඕන. තිබ්බට බෑනේ ප්‍රයෝජනෙට ගන්න බැරි නා. වාහනයක් තිබ්බට වැඩක් නැහැ පදවගෙන යන්න බැරි නා. ගෙයක් තිබ්බට වැඩක් නැහැ ගෙදර ඉන්න බැරි නා. වත්තක් පිටියක් තිබ්බට කම වැඩක් නැහැ ඒකින් ඕන දේවල් කඩා ගන්න යමක් රෝපණය කරන්න ඒක ටිකක් ඇවිද ගන්න බැරි නා. ඒ සපත තියෙන්න ඕන. අනිත් එක තමයි තව වැදගත් එකක් මේ සූත්‍රේ නමත් ඒක අනන සුඛං ණය නැහැ කියලා සපතක් තියෙන්න ඕන. රටට ලෝකේට ගමට ණය නැහැ. අනිත් එක අනවජ්ජ සුඛං තමා උපයපු දේවල් නිවැරදි වෙන්නත් ඕන උපයන්ට බලාපොරොත්තු වෙන දේවල් ධාර්මික නිවැරදි දේවල් වෙන්න ඕන. දැන් මේවා ඉතාමත් සරලව සංක්ෂිප්තව තමයි මේ කතා කළේ. දැන් පින්වත්නි යමෙකුට මේ සපතෙන් වෙනස් වෙලා වෙන්නෙලා අත්ති සුඛං භෝග සුඛං අනන සුඛං අනවජ්ජ සුඛං කියන හතරෙන් වෙන්නෙලා ඉක්මනටම සැප විඳින්න ඕන නම් ඉක්මනටම දියුණු වෙන්න ඕන නම් පින්වතුනි තියෙන ක්‍රම තුනක් ඊට වැඩිය තියෙන්න පුළුවන්. ධර්මදේශනාවේ පහසුවට අපි තුනක් විතරගෙන සාකච්ඡා කරනවා. එකක් තමයි පින්වතුනි ඉක්මනටම දියුණු වෙන්න මිනිස්සු කරන පළවෙනි දේ ණය ගන්න උත්සාහ කරනවා. ණය ගන්නවා. ජීවිතේ දියුණු වෙන්න ඕන නම් ණය ගන්නවා. එහෙම නැත්තම් ඒකත් බැරි නම් ණය දෙන්නෙම නැත්තම් කවුරුත් දෙවෙනි වැඩේට බහිනවා සොරකම. සොරකම කරන්නම බෑ කියලා හිතනවා නම් පින්තුණි වැරදි ව්‍යාපාරවලට යනවා. නිවැරදි ව්‍යාපාර අතහැරලා දානවා. ඒක තමයි කරන වැඩපිළිවෙල. එතනදී පින්වතුනි පළවෙනි එක අනන සුඛං ණය ඇති බව නිසා ඇති වෙන සැපත. එතකොට ණය ඇති බව නිසා දුකක් නැති වෙන්නේ. ණය නැත්තම් සැපතක් නම් ණයක් වෙලා තියෙනවා නම් දුකක් ඇති වෙන්නේ. පින්වත්නි අපේ රට ගැනම අපි අහලා තියෙන විදිහට අපේ පින්වතුනුත් අහලා තියෙන විදිහට අපේ රටම ලෝකෙටම ණයයි කියලා අපි කියනවානේ. තව විදිහකින් කියනවා මේ ආර්ථික දර්ශනය ගැන විවේචනය කරන අය විචාරය කරන අය තව අවුරුදු ගානකට අපේ රට ලෝකෙට ණයයි කියන්නේ අපේ රටේ ඉපදෙන මිනිස්සුත් ණයයි කියලා කියනවා ලෝකෙට. ඒවා අපි කියන ඒවා නෙවෙයි අපේ ප්‍රකාශ නෙවෙයි. ඒවා මේ ආර්ථිකය පිළිබඳව කතා කරන විද්වතුන් කියන දේවල්. එතකොට රටම ණය රට. තව අපේ ගමකට ගිහිල්ලා බලනකොට අපි 100 දෙනෙක්ගෙන් කතා කරලා බලනවා. ඒ 100 දෙනෙක්ගෙන් පින්වතුනි 75ක් විතර 80ක් විතර 100ට කාට හරි ණය වෙලා. එක්ක සමාගමකට යම්කිසි ණය දෙන බැංකුවකට ණය දෙන පුද්ගලයෙකුට ණය දෙන ආයතනයකට ඒ කාට හරි පින්වත්නි කුම්මන හෝ ණයක් කියලා එක ගෙවාගෙන යනවා. ගම්වල නගරය ගැන අපි කතා කරමු. මේ ගම්වල කතා කරන්නේ. එහෙම ගම් තියෙනවා. තාමත් පින්වත්නි ණය නොවී ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හැබැයි බහුතරයක් දැන් අර තත්ත්වයටපත් වෙලා. ඒකට පින්වත්නි සිංහලේ මෙහෙම ප්‍රකාශයක් තියෙනවා. මුදුනට අකුණු ගහපුවාම කඳට පණුව ගහනවා කියලා. සිංහලේ තියෙන ප්‍රකාශයක්. මුදුනට අකුණු ගහපුවාම කඳට පණුව ගහනවා. මේ රටේ මූලික තැන්වල තියෙන පින්වතුනි යම් යම් දේවල් නිසා ඒ යම් යම් අයහපත් දේවල් තුල මිනිසුන්ට ඒකේ බලපෑම ලැබිලා තියෙනවා. මිනිසුන්ටත් ණය වෙන්න වෙලා තියෙනවා. ඒවා මේවා මේවා කියලා මාධ්‍ය තුල කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ධර්මදේශනාවට අවශ්‍ය වෙන දේවලුත් නෙවෙයි.
ඔබට මන්දන්නවා චෛතසික පහල කරගන්න පුළුවන්. මේව තමයි මේ කතා කරන්නේ. මොකද අපිට සිත්නෙත් අසපුව තව ඉදිරියට ශ්‍රවණය කරන්නත් ඕනේ. එනිසා අපි ඒවා කාරණා මේ කාරණා කියලා අපි කියන්නේ. එනිසා පින්වත්නි, කෙසේ නමුත් මේ ස්වභාවය තුල මිනිස්සු ඇයි ණය වෙන්නේ? එකක් ගයක් හදාගන්න. පින්වත්නි, ගයක් හදාගන්න ණය වෙලා අපි ගයක් හදනවා. ගයක් හැදුවට පස්සේ ණය දෙන, එහෙම නැත්නම් ණයට ගත්තව ආපහු දෙන දවස එනකොට පින්වත්නි, හෙට ඒ දවස නම් අපි හදාගත්ත ගේ ඇතුලේ වායු සමීකරණය කරලා සෙන් පවුඩර් ගහලා බොහෝම සැපට සෝපායකක් උඩ වාඩි වෙලා ඉද්දි හෙට ණය දෙන දවස, ණයට ගත්ත ඒව ආපහු ගෙවන දවස කියලා මතක් වෙද්දි මොකද වෙන්නේ? හීන් දාඩිය දානවා. අර සෙන් පවුඩර් හේදිලා යන්න දාඩිය වැටෙනවා. හිතට බයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. සල්ලි තිබ්බත් මොකද වගේ එකක් වෙන්නේ නැද්ද? වෙනවා. සල්ලි තියෙනවා ඔබට දෙන්න, හෙට ගෙවන්න පුළුවන් කියන එක ඔබ දන්නවා. හැබැයි අනේ මොකද වගේ හිතට දුකක් වගේ. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු දේවල් බලන්න කොච්චර අපිට බලපානවද කියලා ජීවිතේට. අනිත් එක තමයි පිටුතුනේ ණය වෙලා ගන්නවා වාහන. අල්ලපු ගෙදර කෙනත් එකක් ගත්ත හින්දා අපිත් එකක් ගන්නවා. නැත්නම් ගමේම අයට එකම වර්ගයේ වාහන තියෙනවා, අපිටත් එකක් ඕනේ හිතලා අපි ගන්නවා. එහෙනම් ඊට පස්සේ මොකක් හරි ඒක ඒකට ගෙවන්න ගෙවීම් ක්‍රමයක් හදාගන්න අපි භාවිතා කරමින් යනවා ජීවිතේ. ණයට ගන්න. පින්වත්නි, මේක ගෙවා ගන්න බැරි වෙනකොට අපි දකිනවා සමහරුන්ගේ වාහන අරගෙන ගිහිල්ලා පොල්ලතු ඇස්සේ හංගනවා. ටයර් ගලවලා නේ. අපි අපහාස කරනවා නෙවෙයි මිසුන්න, පව්. ඒ උදවිය පිළිබඳ අනුකම්පාවක් අපිට ඇති වෙන්න ඕන. තමන් ගත්ත වාහනේ ටයර් ගලවලා පොල්කොට උඩ තියන්න මොකටද අපි වාහන ගන්නේ? ණය ගෙවන්න බැරි වුණාම ඒ අදාළ අය ඇවිල්ලා රන් යයි කියලා හංගන ගරන් ගිහිල්ලා. සමහරු ටයර් ගලවලා තියෙනවා. සමහරු පොල්ලතු ඇස්සේ කැලෑ ඇස්සේ අරන් ගිල්ල වාහන බස් පව හංගන. කොච්චර පීඩාවකින්ද මේ මිනිස්සයා ජීවත් වෙන්නේ? ණය වුණාම විඳින දුක පින්වත්නි බලන්න. බුදුහාමුදුරුවෝ නිකන් නෙවෙයිනේ කිව්වේ ණය නැත්තම් සැපයි කියලා. ණය වුණාම දුකයි. හරි බයෙන් ඉන්නේ ඒ වාහනේ අරන් යයි කියලා. පාරට දාන්නේ නැහැ සමහරු. ගේ ඇතුලේ හංගගෙන ඉන්නවා. වෙන ගෙවල් වල අරන් ගිහලා හංගනවා. අනිත් එක තමයි පින්වත්නි, මේ වාණිජ ලෝකයේ තුල තව කරන දෙයක්. මිනිස්සු පොළඹවන්ට විවිධ වෙළඳ උපක්‍රම භාවිතා කරනවා. ඇහැට පේන තැන්වල ලොකු කටවුට් ගහනවා. ලොකු දැන්වීම් පොරු ගහනවා. ගහලා සීතකරණ විකුණනවා. දැන් ඔන්න වාහනේ යනකොට, පාරේ යනකොට අපිට පේනවා සීතකරණයක් විකුණනවා. ලොකු බෝඩ් එකක් ගහලා ඒක කියනවා මේ මෙවන් එකක් ඔබේ නිවසට අරන් යන්න. එහෙම අරන් ගියේ නැත්නම් ඔබේ නිවස ගයක් නෙවෙයි කියලා කියනවා. මෙහෙම එකක් නැත්තම් ඔබේ නිවස පවුලක් එන්නේ නැහැ. ඒ වගේ පාට තියෙනවානේ. ඉතින් ගේනවා. ණයට ගේන්නේ. එහෙම ගෙනාවු එකේ පින්වතුනි, එහෙම සීතකරණයක් ගෙනල්ලා ණය ගෙවන දවසට වතුර බොන්න පුළුවන්ද? සීතල වතුර, උණු වතුර වගේ දැනෙනවද නැද්ද? දැනෙනවා. දැනෙනවා පින්වත්නි. හිතට ලොකු පීඩාවක් දැනෙනවා, දුකක් දැනෙනවා. රූපවාහිනියක් ගේනවා. ඔබ කරන දේවල් මේ ගම්වලට ගිහිල්ලා අපි කතා කරපුවාම මිනිස්සු තුළ දකින්න ඒවා මේ පීඩාව, දුක. ඒ රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් බලන්න පුළුවන්ද සතුටින්? බෑ පින්වත්නි. තයි එකක් දාගත්ත මහත්මයෙකුයි, අඩි උස සපත්තු දාගත්ත නෝන කෙනෙකුයි ගේකාවට ඇවිල්ලා ඔයාලගේ ණයවාරිකේ හරි කියලා කියනකොට ලැජ්ජ හේවි. සමහරු හැංගෙන දොරවල් වහලා. ඒ තරම් පීඩාවක් ඒ තුළ තියෙනවා පින්වත්නි. එනිසා බුදුහාමුදුරුවෝ ණය ගන්න එපා කියලා කියන්නේ ඇයි? දිලිඳු වෙලා ණය ගැනීම තුළ, ඒක ආයෝජනය කරගෙන යමක් කරගන්න බැරි වීම තුළ පීඩා විඳිනවා, පීඩාවටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ පින්වතුනි මහාන කරන්නත් කවුරු හරි තෝරගන්නකොට, පැවිදි කරන්න තෝරගන්නකොට ණයකාරයෝ මහාන කරන්නේ නැහැ. විනය පිටකේදී ණය වෙච්ච කෙනෙක් පැවිදි කරන්න තහනම්, ණය වෙච්ච කෙනෙක් උපසම්පදා කරන්න තහනම්, ණයට ගත්ත පාත්‍රය, ණයට ගත්ත සිවුර අරගෙන ආවත් උපසම්පදා කිරීමත් අවලංගුයි. බුදුහාමුදුරුවොත් භික්ෂු සමාජයේ යහපත් කර පෙරි බලන්න. ඔබට හිතෙන්න පුළුවන් ණයකාරව මහාන වෙලා ඉන්නවත් දන්නේ නැහැ කියලා. නෑ, ණය වෙච්ච අයට මහාන වෙන්න බෑ.
මහානකරොත් පැවිද්ද පිහිටන්නේ නැහැ. උපසම්බදා කරොත් මොකක් හරි දෙයකින් හොරට හරි උපසම්බදාව පිහිටන්නේත් නැහැමයි. ඒක බුද්ධ වාක්‍යයට අනුගත වෙන්නවා. එනිසා ණය පින්වත්නි, ණය වීම, ණය ගැනීම හරි භයානක. ඊට පස්සේ දැන් මෙහෙම ණය වුණාට පස්සේ අපි පින්වත්නි අපේ පස්සෙන් එයා එනකොට අපි සමහර විට නීතිමය පැත්තට යනවා. එහෙම නැත්නම් අපි කොහොම හරි කරලා ඒ නීතිමය දේවල් වලට ගැලපෙනවා. අපි ණය ගත්තා, ණය ගත්තේ නැහැ කියලා අපි කොහොම හරි ඔප්පු කරලා පෙන්නනවා. එහෙම නැත්නම් අපි කියනවා දෙන්නෙම නැහැ කියලා. එහෙම ඇත්ත ඉන්නවනේ. ඔව්, ඔයා ඕන දෙයක් කරන්න මම ඔයාගෙන් ගත්තේව දෙන්නේ නැහැ. තද ප්‍රකාශ කරන අය ඉන්නවා. පින්වත්නි, ඒවා මේ භවයට පමණක් සතුටු වෙන්න පුළුවන් කාරණා. මොකද දන්නවද? දවස් 29,200ක් විතර ජීවත් වෙන්න කියලා පුංචි සපතක් විදිහට කාගේ හරි දෙයක් ණයට අරගෙන සල්ලි විතරක් නෙවෙයි නොයේ දේවල්. ඒවා එදා දවසට විතරක් ප්‍රයෝජනෙට අරගෙන භවයන් ගණනාවක් දුක් විඳින්න පින්වත්නි සිද්ධ වෙනවා. දැන් අපේ රටේ පරණ කතාවක් තියෙනවා. එක පුද්ගලයෙක් පින්වත්නි. එක පුද්ගලෙක් හවුලේ ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ අවුරුදු 30ක් විතර පරණයි මේ කතාව. මේ හවුල ව්‍යාපාරය කරගෙන යනකොට එක පුද්ගලයෙක් පාඩු ලබනවා. පාඩු ලැබුවට පස්සේ අනිත් කෙනාගෙන් ණයට ගන්නවා යම් කිසි දෙයක් දෙන්නම් කියලා. මුදලක් වෙන්න පුළුවන්. එයා ඒක දෙන්නේ නැතුව පහු කර කර ඉඳලා පින්වතුනි මැරෙනවා. මරණයට පත් වෙලා ගිහිල්ලා උපදිනවා ණය දුන්න කෙනාගේ ගෙදර හරකෙක් වෙලා. මේවා මේ හරි ප්‍රසිද්ධ කතා. අපේ පින්වතුන් දන්නේ වහලා තියෙනවා. හරකෙක් කළ උපදුනාට පස්සේ අර මරණයට පත් වෙච්ච පුද්ගලයාගේ පුතණුවන් තමයි හොයාගන්නේ තාත්තා හරකෙක් කළ උපදිලා ඉන්නවා කියලා. ඔය පෙර භවයේ ගැන කතා කරන තැනක හෝ යම් කිසි තැනකට ගිහිල්ලා එහෙම හොයාගෙන ඇවිල්ලා තාත්තාව නිදහස් කරගන්න හරකෙක් කළ උපදිලා ඉන්න හරක් පැටියා මුදල් ගෙවලා නිදහස් කරගන්නට ඔහු මරණයට පත් වෙනවා කියන මේවා මේ සමාජයේ වෙච්ච දේවල් පින්වත්නි. වෙන ඒවා. තව කතාවක් හම් වෙනවා බුරුම රටේ. මේ බුරුම ජනකතාවක තිබ්බ කතාවක්. බුරුම රටේ දෙන්නේ කිඳලා තිනවා සහල් වෙළඳාම් කරලා. සහල් වෙළඳාම් කර කර ඉන්නකොට එක වෙළෙන්දෙක් සහල් වෙළඳාමෙන් බොහෝම ඉහළට යනවා, කෙනෙක් පහළට වැටෙනවා. පහළට වැරිච්ච කෙනා ඉහළට ගියපු කෙනාගෙන් දෙන්නම් කියලා හාල් ඉල්ල ගන්නවා. ජීවිත කාලය පුරාම අනුභව කරේ ඒ වගේ. කාලයක් එහෙම සිද්ධ කරගෙන අනුභව කරගෙන යනකොට එක කාලෙකදී එක පුද්ගලයෙක් මැරෙනවා. ඒ කවුද මැරෙන්නේ? පාඩු විඳපු කෙනා මැරෙනවා. මරණයටපත් වෙනවා. ඔහු නැවත ඉපදෙන්නේ මනුස්ස භවයක. හැබැයි මනුස්ස භවයක ඉපදුනාට ඔහුට ගොළු වෙලා කතා කරගන්න බැරි වෙනවා. ගොළුෙක් වෙනවා. අර කතා කරන වයස එනකොට ඔහු කියපු පළවෙනි වචනේ තමයි, කතා කරන වයසත් ඉක්මවිලා ගියාට පස්සේ සහල් කියපු වචනේ. ඒක බුරුම භාෂාවෙන් කියපු වචනය. බුරුම භාෂාවෙන් හාල් වලට කියන නම මම දන්නේ නැහැ. නමුත් සහල් කියලා තමයි ඔහු කියලා දෙන්නේ. දෙමාපියෝ විමසලා බැලුවා, පුතා මොකද්ද කියන්නේ? පෙර භවයේ ගැන මෙයා කියනවද? ඒ කියන්නේ අර ණයට ගත්ත හාල් ගැන. ඒවා ගිහිල්ලා දුන්නට පස්සේ ඒ මුදලාලිට නැවත පින්වතුනි කතා කරන්න පුළුවන් වුණා කියලා මේ බුරුම ජනකතාවක් කියන. අපේ රට එකක් නෙවෙයි, බුරුම රටේ බෞද්ධ දර්ශනේ බුදු දහම තියෙන රටක වෙච්ච දෙයක් මේක. එතකොට පින්වත්නි මේ ණයට ගැනීමේ ස්වභාවය යන්නේ ඒක. අදටත් අපේ ගම්වල සමහර ප්‍රදේශවල කියනවා මට ඔය ණය හරකෙක් කියලා, බූරුවෙක් කියලා, එළුවෙක් කියලා, සත්තු ඔක්කොගේම නම් කියලා කියනවා මට ගෙවන්න වෙයි. පදනමක් තියෙනවනේ කතාව. පදනමක් තියෙනවා. හරකෙක් කියලා මට ඔය ගෙවන්නේ පෙර කරපු ණය කියලා කියනවා. බල්ලෙක් පූසෙක් වුණත් ඒ ගෙවන්නේ පෙර ණය කියලා කියනවා. ඒ වගේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවා පින්වත්. ඒවා මිනිස්සු කටට ආවට ගියාට කියන වචන නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ණය ගන්න එපා කියලා කියන්නේ, ණය වෙන්න එපා කියලා කියන්නේ පින්වත්නි, ඒවා ගෙවීමට අපහසු වෙන අයට, ගෙවා ගන්න බැරි අයට ඇති වෙන මානසික පීඩාව ගැන හිතලා.
ඒවා යම්කිසි ආයෝජනයක් කරලා එහින් යම්කිසි දියුණුවක් ලබාගෙන ඊට වැඩියමක් ණයට ඉල්ලගත්ත කෙනාට ගෙවා ගන්න එක පුළුවන් කෙනාට, එහෙම නැත්නම් ණය දුන්න කෙනාට ගෙවන්න පුළුවන් නම් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේ පීඩාවට පත් වෙමින් තවත් පීඩාවට පත් වෙලා දුකට පත් වෙන එක ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ සැප හොයන්න ගිහිල්ලා දුක් වෙන හැටි. සැප හොයන්න ගිහිල්ලා දුකට පත් වෙනලා පීඩා විඳින හැටි. ඒක එකක් වෙනවා. අනිත් එක තමයි යම්කිසි කෙනෙකුට ඉක්මනින්ම දිනු වෙන්න ඕන නම් මං සඳහන් කරපු දෙවෙනි කාරණය තමයි සොරකම් කරන. ඒක පැරණි කාලේ ඉඳලා එන වැඩක්. මේ හොරකම යෑම. සොරකම් කිරීම. මේක මේ ලෝකයේ ආරම්භ ඉඳලා කරපු වැඩක්. සොරකම් කරන එක අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවානේ හොරකම් කරපු කට්ටියක. ඒකෙත් තියෙනවා. පරණ වැඩ පිළිවෙලක් මේ මිනිස්සු දිනු වෙන්න ඉක්මනින්ම ගොඩ යන්න ඉක්මනින්ම ඉහළට යන්න කරන වැඩක් මේක. පින්වත්නි සොරකම කියන එක අපි හිතන තරම් සැහැල්ලු යහපත් හොඳ වැඩක් නන් නෙවෙයි. අපි සොරකම ගැන හිතන්නේ මහා ලොකු හොරකම් ගැන. හැබැයි ඔබ රැකියා කරන ස්ථානයේ තියෙන හාප් ෂීට් කොලයක් A4 කොලයක් එම ආයතනයට නොදන්වා ඔබේ ප්‍රයෝජනීය පිණිස රැගෙන යාමත් හොරකමට අහු වෙනවා හිතන්නේ තියවා. ඔබේ රැකියා කරන තැන ඔබට ඔබට දෙනවා වාහනයක්. එම වාහනයෙන් අවශ්‍ය ගමන් හැර නොමනා ගමන් යෑමත් හොරකමක්. හිතන්නේ නැහැ මිනිස්සු. ඒක හොරකමක්. ඔබේ රැකියා කරන ස්ථානයෙන් ඔබට ලැබෙන එතන ස්ථානයේ තියෙන පෑන පොදු පෑන සාක්කුවේ දාගෙන යන එක හිතන්නේ නැහැ. ඒ හොරකම්. ඒවා සංවිධානය කළ මහා ලොකුවට දවස් ගණන් සංවිධානය වෙලා කරේ නැතුණාට ඒ වෙලාවෙ ඇති වෙන සිතුවිල්ල මේක මං අරන් යන්න ඕනේ කියලා ඒ ක්‍රියාව සිද්ධ කරාට පස්සේ ඒක හොරකම් ගණීට වැටෙනවා. එතන ඉඳලා කරන මහා ලොකු දේවල් හොරකම්. මේ හොරකම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එක. ඇයි සමාජයේ බයටපත් කරන සමාජයේ සැක ඇති කරන මිනිස්සු සැක කරන මිනිස්සු භීතියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන දේ තමයි විශ්වාසයේ බෙදෙන්න හේතුවක් තමයි පින්වතුනි සොරකම කියලා කියන්නේ. ඒ සොරකම් කරලා මොනවද අපි හොයන්නේ? ඒත් සැප හොයන්නේ. සැප හොයන්නේ. සොරකමක් කරලා කවුරුවත්ම දුක් විඳින්න කියලා කල්පනා කරන්නේ නැහෙනේ. හිටියට වැඩිය හොඳට ඉන්න ඕන කියලා. එතකොට පින්වත්නි ඒ හිටියට වැඩිය හොඳට ඉන්න පුළුවන් කොච්චර කාලයක්ද? කල්පයක් ඉන්න පුළුවන්ද? ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අවුරුදු 10,000ක් ඊට වැඩිය අවුරුදු 1000ක් පුළුවන්ද? 500ක් තව අඩු කරලා ගමු 300ක් 200ක් 100ක් පුළුවන්ද? බෑ. අපි කාටවත්ම බෑ. කාටවත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ ජීවත් වෙන්න අවුරුදු 100කට වැඩිය 150කට වැඩිය. ඒ කාලෙට තමයි හොරකමක් කරලා යම් කිසි දෙයක් හොයාගන්න බලන්නේ. පින්වත්නි ලබාගත් හොයපු දේවල් හැමදේම දාලා යන්න වෙනවා. ඒ වගේම තමයි පුංචි කාලයක සැප විඳින්න මහ හොරකම් කරලා කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. ඔබට මං මූලාශ්‍රයක් කියනවා. මේ පෞකම්වල තියෙන විපාකයේ ගැන හොයලා බලන්න පින්වතුනි ජාතක පොතේ අවසන් හරියේ තියෙනවා ජාතක කතාවක් නිමි ජාතකයේ කියලා. හරි වැදගත්. පාපයට සිත නැබුරු වෙනකොට ඒ නැබුරු වෙච්ච තැනදීම සිත මරලා දාන්න පව් සිතුවිල්ල හේතු වෙන කාරණා බහුල වශයෙන් එතන තියෙනවා. ඒක ඊටාම වැදගත්. අනිත් එක තමයි පින්වත්නි මේ පුංචි කතාවක් තියෙනවා මේ සොරකම ගැන. එක නිවස එකක ගමක සිද්ධ වෙනවා මළගෙයක්. නිවසක හිටපු ව්‍යාපාරිකයෙක් මැරෙනවා. මැරුණට පස්සේ මේ නිවසට එනවා පිට ගමකින් එම නැත්තම් වෙනත් ගමකින් තවත් මහත්මයෙක් මරණයට පත්වෙච්ච කෙනාව බලන්ඩ මිනිය බලන්ඩ. ආවට පස්සේ මේ ගෙදර අයත් එක්කත් සුවදව කතා කරමි. එයා මේ මරණයට පත් වෙලා ඉන්න කෙනාගේ දේහය එහෙම නැත්නම් මල සිරුර
තැම්පත් කරලා තියෙන තැන වටේට හතර පස්සරයක් ඇවිද ඇවිද මොනහරි හොයනවා. හොයලා විපරම් කරලා බලනවා. ගෙදර අය ඇහුවා, මොනවද ඔයා හොයන්නේ? මොකද්ද මෙතන හොයන්න තියෙන්නේ? මේක හොඳට කරලා තියෙන්නේ මේ අවසන් කටයුතු ටික. මල්වැඩම් හරියට පිළිවෙලට තියලා තියෙනවා. පහන් පත්තු කරලා තියෙනවා. ඉතාමත් හොඳට ඉහලින් කරපු අවමංගල කටයුත්තක් මේක. මොකද්ද අඩුව මේක? ඔයාලට මොන හරි කරන්න තියෙනවද කියලා ඇහුවා. දැන් මේ පිටින් ආපු කෙනා ගැන වැඩි තොරතුරක් දන්නේ නැති අය මේක ඇහුවට පස්සේ, පින්වත්නි, ඒ ගෙදර අයට ඒ පිටින් ආපු කෙනා කියනවා, නෑ මේ මලසිරුර හරියටම ඒ සියලු කටයුතු අවසන් කටයුතු මෙතන කරලා තියෙනවා. මට කරන්න දෙයක් මේක නෑ. හැබැයි මට කියන්න දෙයක් තියෙනවා, මට කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි මේ කෙනා මීට වසර ගණනාවකට කලින් මරගෙ තිබුණු ඉඩමක් හොරෙන් ලියාගෙන තියෙනවා. හොරෙන් ලියාගෙන. මම බලන්නේ මැරලා යනකොට ඒකත් අරන් දෙන්නේ කියලා. ඒක තමයි යා හොයලා තියෙන්නේ. පින්වත්නි, ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍යතාවය. බින් අඟලක් අරන් යන්න පුළුවන්ද? මිනිසුන්ට හොර මැරකම් කරලා, බොරු කරලා, ලියාගෙන, තමන්ගේ කරගෙන, මිනිසුන්ට වංචා කරලා පුළුවන්ද? කිසිම කෙනෙකුට බෑ. පින්වත්, අපිට හම්බෙන්නේ බොහෝම පුංචි ඉඩකඩක් නේ මේ මහ පොළොවෙත් මැරුණට පස්සේ. අපිට පින්වතුනි ලැබෙන ශරීරයේ මැරිච් එකක් නේ මරණයෙන් පස්සේ. ඒක අපේ එකක් නෙවෙයි ඊට පස්සේ. අපිට අඳන්නේ හොරකම් කරලා කොච්චර හොඳට අඳලා හිටියත් පිටකපු වැඳුන්නේ දැන් නම් කොහොමද දන්නේ? මන්සාලාවල අඳව පිටකපු වැඳුමක්. අපිට කොච්චර සෙන් පවුඩර් ගහලා ජීවත් වුණත් හොරකමින් ජීවත් වෙලා අන්තිමට පෝමලින් ගහන්නේ නැත්තම් ඉන්ජෙක්ෂන් එකක් නේ අපි කර වෙලා යන්න. හොඳ ඇඳක ජීවත් වුණාට සැපට හොරකම් කරලා අන්තිමට යටින් දාලා තියෙන පිදුරු, ඊට පස්සේ දහයියා පරණ කොලකෑලි ඉස්සර මල සිරුරු තියපු පෙට්ටි ගැන මම කතා කරන්නේ. දැන් කොහොමද දන්නේ ඒවා කරන්නේ? ඒ කලින් දැකපු දේවල්. ඒ වගේ කින්ට වෙන්නේ. එහෙම ජීවිතයක් ගෙවන්න මොකටද පින්වත්නි හොරකම් කරන්නේ? ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කරේ, අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි දනහඬ. හරි හොඳ ප්‍රකාශව. අධාර්මිකව ජීවත් වෙලා සැප ගින්දිනවට වැඩිය හොඳයි දැහැමින් මරණයටපත් වෙලා දිව්‍ය ලෝක යන්න පුළුවන්. අපායනවට වැඩිය. එනිසා පින්වතුනි සොරකම ගැන අපි එහෙම කතා කරනවා. ඒ කතාව විතරක් අපි තියන්නේ නැතුව අපිම ජීවිතේ බද්ධ කරගමු. යහපත්ව ජීවත් වෙන එක. අනිත් එක තමයි පින්වතුනි වැරදි ජීවන වෘත්ති. ඉක්මනින් දියුණුවෙන්ට දැන් බලාත්මක කරන, ක්‍රියාත්මක කරන, පවත්වගෙන යන ක්‍රම. වැරදි ජීවන වෘත්ති. පින්වත්නි ඔය ඕනම නගරයක අතුරු මාර්ගයක ප්‍රධාන පාරක යනකොට අපි දකින්න ඉතාම ජනප්‍රිය දැන්වීමක් තිබෙනවා. වස විස නැති එළවලු, වස විස නැති පළතුරු. මං හිතන්නේ ඔබ හැම දෙනාම දැකලා තියෙක. වස විස නැති එළවලුයි, වස විස නැති පළතුරුයි. වස විස නැති එළවලු තියෙනවා නම් මේ රටේ කොහේ හරි වසවිස ඇති එව්වත් මේ රටේ කොහේ හරි තියෙන්න ඕන. මොකද ඇති ඒවා තියෙනවා නැති ඒවා තියෙන්න ඕන. නැති ඒවා තියෙනවා නම් ඇති ඒවා තියෙන්න ඕන. නෑ කියලා හයිලයිට් කරන්නේ ඒක විශේෂ යෙදුමක් කරගන්නේ එහෙම ඒවත් තියෙන හින්දා. පින්වත්නි වසවිස සෑම දෙයකටම කවලා ඒවා ඉක්මනින් ඉදවලා ඒවා ඉක්මනින්ම උඩට ගන්න උත්සාහ කරන යුගයක්. අනිත් එක තමයි අපි දකිනවා අනුරාධපුර පැත්තේ අපේ පින්වතුන්ට මේ බණ අහන උදවියට උනත් පින්වතුනි බොහෝ දිනකට වකුගඩු අමාරුවනේ. එයාට බොහොම අසනීපයකින් ජීවිතය ගත කරන්න වෙලා තියෙනවා. ඇයි ඒ? ඒ අය දන්නේ නැතුව ඒ අය යම් පිරිසක් විසින් මේ කුඹුරු වලට වසවිස ඉහින්ට, ඒ කුඹුරු වලට වසවිස ඉහලා මේ පොළව નિසරු කරන්න පුරුදු කරා. ඒවා වරුදු දැන් මීට 20 කට විතර කලින්. සමහර
අය නාට්‍ය පවයට හැදවා මතක ඇති ඔබට නාට්‍ය හදලා ඒව ගම්මොල්ට අරගෙන ගිහිල්ලා විද දේවල් වලින් ඒව ප්‍රචාරය කරලා මේ වස ගැහුව පොළොවට ආසනික් කියලා කියනවා. ආසනික් කියන්නේ ඡන්ද තියෙන කාලේට මහ පොළොවේ ආසනික් තියෙනවා, ඡන්ද නැත්තම් ආසනික් නැහැ. ඒක තමයි මේ ලංකාවේ හැටි. හැබැයි අර අසරණ මිනිස්සු ටිකට බලල්ලු ලවා කොස්සට බාවලා අද පින්වත්නි සමහර පිරිසක් මේ කොස්සට බාපු බලල්ලු ටික එහෙම නැත්නම් අපේ ගොවියෝ ටික වකුගඩු අමාරුවෙන් දුක් විඳිනවා. මේව කරවපු මිනිස්සු සැපට ඉන්නවා. හැබැයි ඒ සැපත ටික කාලයයි. ගොඩක් කල් පවතින්නේ නැහැ ඒ සැපත. ඒ කර්ම විඳින්න වෙනවා. අනුන්ට ගින්දර දීපුවා. බලන්න කොච්චර දෙනෙක් දුක් විඳිනවද කියලාද? කොච්චර දෙනෙක් පීඩා විඳිනවද මේ වකුගඩු අමාරුවේ? කවුරුත් කියන්නේ නැහැ නේ ඒක එහෙමයි කියලා, මේ වසවිසින්ද කියලා. නෙළුම් අලයක් කන්න බෑ මේ පොළවේ තියෙන. කොහිලලයක් කන්න බෑ, වැවකින් නාන්න බෑ. මාළුවෙක් අල්ලගෙන ඒ ව්‍යාපාර කරගත්තා හිටියා. ඒ කට්ටියේ ව්‍යාපාර නැති වෙලා ගිහිල්ලා, පවපින කෙසේ වෙතත් එමිසුන් ව්‍යාපාරයක් නැහැද? ඒව මොකද පින්වත්නි මේ මිනිසුන්ගේ තියෙන අයහපත් චර්යාවන් වලට මිනිසු හුරු කරගොඳ. අනිත් එක තමයි දැන් ඉක්මනින් දියුණු වෙන්න බලාත්මක කරන ක්‍රමයක්. කාමර විකුරණ එක. කාමර පහසුකම් නැත. රූම්ස් අවේලබල්. කාමර විකුණනවා. මේ කාමර විකුණන්නේ වන්දනාවේ යන සොලස්මස්ථානයේ වදින ශ්‍රීමා බෝධි වදින්න යන පින්වතුන්ට නෙවෙයි. ඒවා මේකට අදාළ නැහැ. මේ කාමර විකුණන්නේ කාටද? අයහපත්ව කාම මිත්‍යාචාරයේ යෙදෙන සොර සැමියන්ට, සොර බිරින්දෑවරුන්ට ඒ කම්සප වැරදියට කරන්න තමයි ඒ කාමර විකුණන්නේ. ඒ කට්ටියකින් ඇහුවොත් එහෙම කියයි, නෑ නෑ මේ අපි මේ පොඩ්ඩක් වියකෙන් ඉන්න අයට තමයි මේව හදලා තින්නේ කියලා. නෑ. එයා ඉලක්ක කරන්නේ බලන්න ටියුෂන් යන ළමයි. එයා ඉලක්ක කරන්නේ බලන්න විශ්වවිද්‍යාලවල ඉන්න ළමයි. එයා ඉලක්ක කරන්නේ යම්කිසි ආයතනයක සේවය කරන සේවක සේවිකාවන්. ඒවා අවටයි ඒවා තියෙන්නේ. පින්වත්නි, අනුන්ට පත්තු කරපුවා තමන්ට කොයි වෙලේ හරි පත්තු වෙනවා. ඒක මිනිස්සු මතක් කරන්න හොඳ නැහැ. ඔය කාමර හදලා විකුණලා, පවුල් කඩා කප්පල් කරලා, එයාට ඉක්මනින්ම ඒ සැපත විඳින්න දීලා, රාගය කියන ගින්නේ වැරදියට වෙලෙන්න දීලා, ඒකින් සතුටක් ලැබලා මුදලක් ලබාගෙන ඒ තුලින් බත් කන්න පුළුවන්ද කියලා හිතන්න. ඒ තුලින් කන බත්පතේ තියෙන රහ මොකද්ද? ගින්දරනේ. දරුවන්ට ඔබේ දෙනවා ඒවා. පින්වත්නි, ඒ චෛතසික වලින් ඒ වැඩ කරන අය ගැන මේ කියන්නේ, මේ කතා කරන්නේ. නැත්තම් වන්දනා ගමනක් යන අයට නිවාතම් පාසුකම් දෙන මිනිස්සු ගැන නෙවෙයි. මේව සද්ධාවෙන් කරන නවාතම් පොලකට යන කෙනෙකුට ඒ විවේකයේ සඳහා තනත් දෙන මිනිස්සු ඉන්නවා. ගමන් විඩාව නිවාගන්නත්, ශරීරයේ තියෙන විඩාව නිවාගෙන ටිකක් ඉඳලා යන්න තැන් තියෙන තැන් තියෙනවා. මං කියන්නේ පින්වතුනි, ඉලක්ක කරගෙන මේ තරුණ පරම්පරාව විනාශ කරන තැන්. ඒවා පින්වතුනි ගින්දර වගේ වැඩ. පිච්චෙනවා ඉක්මනට. ඒ විතරක් නෙවෙයි, තව දෙයක් තියෙනවා පින්වතුනි. මේ බුද්ධ ශාසනයේ තිබෙන උතුම් දේවලුත් වැරදියට විකුණනවා. එකක් පින්වතුනි, සිවුරු කඩ. මම කතා කරන්න ති මාතෘකා. සිවුරු කඩවලින් පින්වත්නි ඔබ මිලදී ගන්න දේවල් ඇතුලේ තියෙන අටපිරිකරයක් අපි ගමු. සමහර ඒවා කඩලා බලපුවාම පින්වත්නි ඒවා ඇතුලේ තියෙන්නේ සමහර වෙලාවට සරන් නමලා දාලා ඉරිදා පත්තරේ ලොකුයිනේ දැන්නින් අතිරේකත් එක්ක. ඒක එහෙම ඒක ඇතුලේ පාත්තරේට මුට්ටියක් තියෙන්නේ. කාඩ්බෝඩ් පුරවල දෙපට සිවුර තම්පර සිවුර නෑ ඒකේ. ඉදිකට නූල් බෝලේ නෑ. ඊට පස්සේ පින්වතුනි සිවුරු ඒවත් එහෙමයි. ඒ සිවුරු කොහෙටවත් අඳින්න පුළුවන් ඒවා නෙවෙයි. කාව කාපුවා, මිනියෝ කාපුවා, කැරපොත්තෝ ජරා කරපුවා. පින්වත්නි ඔබ මම යෝජනා කරනවා මේ net fm තුලින් බොහෝ දිනක් මේක ශ්‍රවණය කරන හින්දා ස්වාමින්වහන්සේ නමකට ඔබ සද්ධාවෙන් පිරිකරයක් පූජා කරන්න එක මිලදී ගන්න සිවුරු කඩේකට ගියාම ඔපේට ඔතලා තියෙනවනේ මුල ඉඳලා ගලවන්න. ඔබ ඒක කරොත් එයාලට කරන්න වෙනවා. මොකද සල්ලි ඔබේ.
අවශ්‍යතාවයක් ඔබේ මුදලාලි ගෙනෙවේ. මුල්ල ඉඳල ගලවන්න. ගලවලා බලන්ඩ අටපිරිකරේ තියෙනවා දෙක. ඔබ ගලවලා බලන්ට පින්වත්නි ඒකේ අටපිරිකරේ පාවිච්චි කරන්න මේ අටපිරිකරේ තියෙන පාත්‍රය පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. හිල් වෙලා නම් කොහොමද පාවිච්චි කරන්නේ? හොදිදාගෙන මම දන්න බෑනේ. ඉදිකට්ට නූල් බෝලේ තියනවද බලන්න? පෙරහන් කඩේ තියනවද බලන්න? ඊට පස්සේ තනිපට සිවුර, දෙපට සිවුර, අඳනේ පටිය තියනවද බලන්න? ඔය පිරිකර තියනවද කියලා විමර්ශනය කළා බලන්න. එහෙම නැති එකක් අටපිරිකරයක් වෙන්නේ නැහෙනි පින්වත්නි. ඒවා කාව කාලා නම්, ඒවා නමලා දාලා තියෙන්නේ හරහට සරමක් නම්, චීත්තයක් නම්, රෙදි කෑලි ගොඩක් නම් තියෙන එක ඇතුළේ කාව කාපුවා නම් තියෙන්නේ, පත්තර මිටියක් නම් තියෙන්නේ වට කරලා ඔතලා. මේ මිනිස්සු අධාර්මිකව දියුණුවෙන්ට භාවිතා කරන දේවල් පින්වතුනි මේ ශාසනීය තියෙන දේවලුත් තිබුණනවා. සිවුරුත් එහෙමයි. ඒ සිවුර ඔතලා තිබුණ කමන්නේ දිගාරලා බලන්න. ඒ වගේම තමයි කුඩය. ඒකේ කූරු කැඩලා නල කැඩලා එහෙම එව්වත් විකුණනවා පින්වත්නි. ඒ පරිස්කාර විකුණන කඩවල් වල තියෙන දේවල් දැඩිව අවධානයෙන් යුක්තව බලන්න. ඒ නිසා අපි දන්නවා තව ගොඩාක් දේවල් මේ සමාජය තුළ වෙනවා. ගම්මිරිස් ඇට කියලා, පැපොල් ඇට විකුණනවා කියලා අපි අහලා තියෙනවා. පොල් තෙල් වලට එළවලු තෙල්, ඒ ආකාරයෙන් නොයේ ජාති ක්‍රියාත්මක කරලා ඉක්මනින් දියුණුවෙන්ට උත්සාහ කරනවා. ඉක්මනින් දියුණුවෙන්ට උත්සාහ කරනවා. පින්වත්නි, දියුණුව තාවකාලිකයි. මිත්‍යාව විකුණලා දියුණුවෙන්ට උත්සාහ කරන, බොරුව දියුණු වෙලා බොරුවෙන් ඉක්මනට දියුණුවෙන්ට උත්සාහ කරන අයගේ ආයුෂය කෙටෙයි කියලා මේ ඊයේ පෙරේද වෙච්ච සිදුවීම් ගොඩාකින් ඔබට දැනගන්න පුළුවන්. උදාහරණ ගොඩක් තියෙනවා. මිත්‍යාව විකිණීම තුළ බොරුව, මිච්ඡා ආජීවයෙන් ජීවත් වීම තුළ, අනුන්ගේ සල්ලි කුට්ටි ගණන් තමන්ගේ ළඟට තමන්ගේ සාක්කුවට ගන්දී ඒවා වැරදි මාර්ගයෙන් ගන්නකොට, ඒ වගේ පිංගුතුනි කාල පරාසය ඉතාමත් කෙටි, වැඩි කල් නෑ. ඒ නිසා අපේ ජීවිතයේ පිංගුතුනි අත්ති සුඛයෙන්, භෝග සුඛයෙන්, අනන සුඛයෙන්, අන වජ්ජ සුඛයෙන් සපවත් කරගත්තොත් විතරයි බුදුහාමුදුරුවෝ අනාථ පින්ඩික සිටුතුමා හරහ අපිට දුන්න පණිවිඩයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක නිසා එහෙම ප්‍රයෝජන ගන්නට අපිට ඉතාමත් හොඳ ප්‍රඥාවක් වඩා වර්ධනය වෙන්නට, සති සමාධි වඩෙන්නට, මේ ධර්ම කරුණු, මේ අනුශාසනාවන් එකසේ කාන්තයෙන්ම හේතු ආසනාම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, දැන් අද දවසේ සිත් නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට කාලය තියෙන නිසා ධර්ම දේශනාව අවසానයි. ඒ ධර්ම දේශනාව අවසాన වෙලා දහම් කරුණු පැහැදිලි කිරීමත් අවසానයි. දැන් පින්වත්නි සූදානම් වෙන්නේ දායකත්වයේ සපේපු අද දවසේ අපේ පින්වත් හැමදෙනාටම ඒ අයගේ ජීවිතයේ සපවත් වෙන්නට, සුවපත් වෙන්නට පින් අනුමෝදන් කරන්නට. පින්වත්නි, අද දවසේ මේ net fm සිත් net අසපුව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ අංක 231 දීගවාපිය නිවසේ පදිංචි AA ප්‍රේමචන්ද්‍ර කුලරත්න මහත්මයා, එවැගේම BH යසවති මහත්මිය සහ තූ දරුවන් ඇතුළු පවුලේම සියලු දෙනා ඒ අය බලාපොරොත්තු වෙනව අරමුණු විදිහට මේ පින්කමට දායකත්වය සැපීම තුළ, ධර්ම දේශනාවට දායකත්වය සැපීම තුළ හේමචන්ද්‍ර මහත්මයාගේ මිය පරලොව යන්නට යෙදුණු පියතුමන් වන AA ඩාවින් සිඤ්ඤෝ උපාසක මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම තමයි මෞතුමිය වන KM සුමනාවති උපාසිකා මාතාවට, සුමලාවති උපාසිකා මාතාවට පුණ්‍ය අනුමෝදනා කරන්නට, එවැගේම යසවති මහත්මියගේ මිය පරලොව යන්නට යෙදුණු BH අන්දිරිස් උපාසක මහත්මයාට පින් අනුමෝදන් කරන්නට, එවැගේම ඒ ඇතුළු කරගත්ත මිය පරලොව යන්නට යෙදුණු සෑම දෙනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඒ විතරක්ම නෙවෙයි, සුජීවත්වන YP රොසලින් නෝනා උපාසිකා මාතාවට, එවැගේම චාමලි, ගයානි,
පුබුදු, උදිත, ඉන්දික යන දූදරුවන්, එවගේම තරුෂ, මිනු, ඕනුග, චූලාන්, ඊට පස්සේ නිහාර යන නිනාරා යන මුණුබුරු මිනිබිරියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. චූලාන්, එවගේ නිනාරා යන හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට, තෙනාරා යන හැම දිනාටම පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවගේම තමයි සුජීවත්ව සිටින සැමටත් කල්යාණ මිත්‍රත්ව මිත්‍ර සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. එවගේම තමයි නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සහ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. එවගේම තමයි ඒ හැමදිනාම ප්‍රාර්ථනා කරන ඉතාමත් වැදගත් ප්‍රාර්ථනාවක් තියෙනවා, සෑම වෙලාවකදීම සී සද්ධර්මය අසන්නට මුණගැසෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. එවගේම තමයි දේශකයන් වහන්සේ වන අපටත් තුනුරන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඒ දායකත්වයේ සපයපු පින්වත්නි ඒ හේමචන්ද්‍ර කුලරත්න මහත්මයා, බීඑච් යසවතී මහත්මිය බලාපොරොත්තු වෙන විදිහට එයාගේ මිය පරලෝ යන්නට යදුණු සමස්ත ඥාති සමූහයාටමත් මේ පින් අපි අනුමෝදන් කරනවා. ඔබේ නිවසේ ඉඳලා ඉතාම ශ්‍රද්ධා සිතින් ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී, ලෝකවාසී පින්වතුන් හැමදෙනාගේම මිය පරලෝ ගියපු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ගමන සුඛිත මුදිත වේවා, සැපවත් වේවා, සමට නිවනින් සැනසෙන්නට මේ පින් හේතු ආසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ජීවත් වෙලා ඉන්න හැමත දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ආශිර්වාද ප්‍රාර්ථනා කරන අයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, තුනු රුවනේ ආශිර්වාදය ලැබේවා, අටමස්ථානේ සොළොස්මස්ථානේ ආශිර්වාදය ලැබේවා, නුවර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාද නිතතින්ම ලැබේවා, ප්‍රාර්ථනා කළ විදිහට බලාපොරොත්තු වන විදිහට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා, සෑම මොහොතකම ඔබේ ජීවිතයට ධර්මයේ මුණ ගැසේවා, ඔය අයගේ ජීවිත සැපවත් වෙලා ජීවත් වෙන අයගේ ජීවිත සැපවත් වෙලා දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා දෙවියනුත් සතුරු සිතත්වෝ වෙත්වා, දෙවියනුත් පතන බෝධියකින් ඉවනින් සනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු ඔබටත්, දායකත්වයේ සපයපු ඔබටත්, ඒ වගේම තමයි net fm නාලිකාවේ පින්වත් හැම දිනාටමත් ලෝකවාසීන්ටත් අවසන එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවකදී එකම සාදුනාදයකින් එකට නිවන් දකින්නට මේ පින් කුසල් හේතු ආසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.